වෙන්නේ අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රධාන වශයෙන් මානව හෘදය ගන්න තුළ මානව හෘද ගන්න හා සම්බන්ධව සංකල්පිතේ අපි දැනගෙන තියෙන ඕනේ ප්‍රධාන වශයෙන් හෘද සෛලම සම්බන්ධව තුළ මේ හෘද සෛල කියලා අපි හඳුන්වන්නේ ප්‍රධාන වශයෙන් හඳුන්වනවා මේක මනරාගනන්න දී අවතල මනරාගන ක්‍රියාවක් සලකන ඒවා සෛලය सीमाटल सलकाजी उद्रे එතකොට මේ ක්ලාස්ම මත තියෙන මේ ප්‍රතිදේය ජනක විදියට අපි සලකන්නේ ප්‍රධානම සේ මෙන්නේ කියන AB සහ O කියන මුද්‍රගණ හතර වෙන්නේ ඒ ක්ලාස්ම මතලය මත තියෙනවා ප්‍රධාන වශයෙන් ඇග්ලුටිනෝජන් කියන සංයෝගය. එතන මෙන්නේ ඇග්ලුටිනෝජන් කියන ප්‍රතිදේය ජනකය ගත්තොත් ඒකේ ව්‍යුහ මත තමයි අපි මේ උදගන වෙන් කරන්නේ. එතකොට අපි දන්නවා ප්‍රධාන වශයෙන් මේ උදගන හතර වෙන් කරද්දී මල්කොලේ AB සහ O කියලා ප්‍රධාන උදගන හතරකට වෙන් වෙනවා කියලා. එතකොට මෙන්න මේ වෙන් වෙන උදගන හතර සලකන්නේ. එතකොට මේ ක්ලාස් මතලේ මත අපිට මෙන්න මේ විදියට අපිට හඳුනා ගන්න පුළුවන් ප්‍රතිග්‍රාහක. මේ ක්ලාස් මතලේ මත නෝජන් B කියලා. එතකොට මේ ඇග්ලුටිනෝජන් A සහ ඇග්ලුටිනෝජන් B කියන ප්‍රතිදේය චලක අතර මේ උදුර සෛලයේ ක්ලාස් කප්ලේ ඉන්ඩියු මේ වෙනස් වෙනවා. එතකොට ප්‍රධාන වශයෙන් මම උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මේ විදගණන අතර සලකද්දී අපි හිතන්නකෝ ඇග්ලුටිනෝජන් A කියලා කියන ප්‍රතිදේය චලකය මෙතන වගේ කියලා. එතකොට ඇග්ලුටිනෝජන් B කියලා අපි ගත්තොත් ඇග්ලුටිනෝජන් B කියලා කියන්නේ මෙන්න මේක කියලා ගන්නවා. එතකොට මේකේද මේ ක්ලාස් පාර්ට් වල පුදුල සයිල වල ව්‍යුහයන් වෙනස් කරලා මේක අපි B කියලා ගත්තා, මේක A කියලා ගත්තා. එතකොට මේ A සහ B මෙන්නුනේ ඇග්ලුටිනෝජන් A සහ B කියන ප්‍රතිදේය චලක මත. එතකොට යම් කිසි පුදුල සයිලයක් ක්ලාස් මණ්ඩලය මත ඇග්ලුටිනෝජන් A කියන ප්‍රතිදේය චලකය දක්වන අපි ඒක හඳුනනවා A උද්දගණය කියලා. එතන B කියන උද්දව සෛලයේ නිර්මාණය කරන සෛලයේ මත ඇග්ලුටිනෝජන් B කියන ප්‍රතිදේය චලකය දක්වන අපි ඒක කියනවා B උද්දව සෛලය විදියට. එනකොට අපි AB කියලා ගන්න. අපි AB කියලා උද්දගණය කරන්නේ මේ ක්ලාස් මණ්ඩලය මත අපිට බලන්න පුළුවන්
ප්‍රතිදේහ ජනතා හර දෙකම කියන්නේ මේ හැඩය එකක් කියනවා මේ හැඩය කියනවා හැඩ දෙකම අපිට අදහස් කරන්න පුළුවන් නම් අපි ඒවා අපි කියනවා ඒ බී උදල හැඩයක ඒ බී උදල ගණයකින් සලකනවා එතකොට මේ ඕ උදල ගණය කියලා සලකන උදල සංයවල එතකොට මේ පාස්ට් පතලේ වන්ද මොනවත් නැහැ කියන්නේ ප්‍රතිදේහ ජනක මොකුත් නැහැ ප්‍රතිදේහ ජනක මේ ඇග්නෝජන් ඒ වගේ ඇග්නෝජන් බී කියන ප්‍රතිදේහ ජනක මොකුත් නැත්නම් අපි ඒ උදල ගණය හඳුන්වන්නේ ඕ විදියට ඔන්නෝ විදියට ප්‍රධාන වශයෙන් උදල සංයවල ප්ලාස්මා පතලේ මත පිටන ඇග්නෝජන් කියන සංයෝගය මත අපේ ප්‍රධාන වශයෙන් උදල ගණ හතරක් වෙන් කරන්න පුළුවන් එතකොට දැන් මේ උදල ගණ හතර දැන් වෙන් කරන්නේ පැහැදිලිදී තර ප්‍රතිදේහ ජනක ඒ ඇග්නෝජන් ඒ දැනීම ඒ උදල ගණය ඇග්නෝජන් බී දැනීම බී උදල ගණය ඒ ඇග්නෝජන් ඒ සාධි එකම උදල සයිලේ साधन ප්‍රතිදේහ ජනකය රිසර්ච් සාධකයක ප්‍රතිදේහ ජනක එකක් මෙහා වගේ විදියට පුද්ගල රුධිර සායමක ප්‍රතිදේහ මත තමයි රිසර්ච් සාධකයේ මත ප්‍රධාන වශයෙන් රුධිර ගණ අතරට අපි ලින්ක් කරනවා ඒ රුධිර ගණය ගත්තොත් අපි ඒක රිසර්ච් සාධකයේ පැවතීම මත අපි සලකනවා ඒ පොසිටිව් රිසර්ච් සාධකයේ නොපැවතීම මත ඒ නෙගටිව් එතකොට ඒකේ තමයි B පොසිටිව් B නෙගටිව් ඒ විදිහටම A B positive A B negative ඕනෙල ගානිය O positive O negative එතකොට මේ විදිහට අපිට ප්‍රධාන වශයෙන් රුධිර ගණ අටකට වෙන් කරන්න පුළුවන් මේ RS සාධකය මත හරියට RS සාධකය ගත්තොත් ඒකත් මේ දෙකෙම ප්‍රතිදේහ ජනක හා සමානයි අපි උදාහරණයක් ගත්තොත් දැන් A රුධිර ගණය නම් A රුධිර ගණය ගන්න රුධිරයක් ඒ පොසිටිව් ඒ නෙගටිව් කියන ගානේ හරියටම තමයි අපි සලකන දැන් ඒ විදිහ සයිනය අපි ගන්න මේ වගේ ඒ විදිහ සයිනය මත මෙන්න මේවා මේ විදිහේ මේ ප්‍රතිදේහ ජනකයේ ඇග්නෝජන් කියන ඇග්නෝජන් කියන ප්‍රතිදේහ ජනකයේ වෙනම අපි ඒ විදිහ ගලේ කිව්වා එතකොට ඒ පොසිටිව් කියලා කියන්නේ ඒකටම ආදාන තවත් උදේ ජනකයක් වදන රීසස් කියලා කරා අනේ ප්‍රතිදේහ ජනකයේ වෙනම නම් අපිට ඒක ගන්න පුළුවන් ඒ පොසිටිව් විදියට එතකොට ඒ නෙගටිව් කියලා කියන්නේ එතකොට ඒකින රුධිර ගණයේ මිදෙන්නේ ඇග්නෝජන් කියලා ප්‍රතිදේහ ජනකය විතරයි ඇග්නෝජන් කියන ප්‍රතිදේහ ජනකය විතරක් ගන්නවා නම් අපි ඒක හඳුන්වන්නේ එතකොට ඒ නෙගටිව් විදියට එතකොට ඉබුරක් පොසිටිව් වෙනවා නැත්නම් නෙගටිව් ඒකද අපි කියන ප්‍රධාන වශයෙන් දැන් විරුද්ධ සයිලර් අපිට මේ කියන ප්‍රතිදේශකයේ ආරක්ෂක ප්‍රතිදේශකයේ දැනුව අපි B පොසිටිව් විදියට නොදෙනව B නෙගටිව් විදියට AB එකක් පැවතුනොත් AB පොසිටිව් විදියට ලොක AB නෙගටිව් විදියටත් ඕ උදලගලේ ආරක්ෂක සාධකයේ සාධාරණ ප්‍රතිදේශකයේ තාස්පමණය මත පැවතුනොත් ඒතර ඕ පොසිටිව් විදියට නොපැවතුනොත් प्रधान
ඒ වගේම ඇඩ්‍රිනෝජන් B දරන රසායනය මේ වගේ කියලා එතකොට මේ ප්‍රතිදේහ ජනක වලට අදාළව ප්ලාස්මේ තුල අපිට හඳුනා ගන්න පුළුවන් මේ ප්‍රතිදේහ ජනක හා සම්බන්ධ වෙන පුළුවන් ප්‍රතිදේහ එතකොට මම රුධිර සෛල නේන්ද්‍රකත් එක ඉදන්නු ඒ රුධිර සෛල නේන්ද්‍රක රුධිර සෛල නේන්ද්‍රක ඒ වගේම ඒ රුධිර සෛල මේ දෙකම දානවා ඔය දෙක ඒ දෙකම දානවා මේ හැටි විග්‍රහ කරනවා මේ හැටි විග්‍රහ කරනවා ඒ වගේම එතකොට ඕල් එක ගණන් ගන්න කෙනාගේ මේ මොකුත් නැහැ ප්‍රතිදේහ ජනක මොකුත් දරන්නේ නැහැ එතකොට මෙන්න මේ රුධිර ධාරණ දරන රුධිරයේ ප්ලාස්මය තුල ප්ලාස්මය තුල පවතිනවා ප්‍රතිදේහ प्रतिदेह ප්‍රතිදේහ විදරණ පුළුවන් මේ හැඩ දෙකම අපි බලා ගන්න පුළුවන් සාධන ඕරුදුර කරගෙන යන පුද්ගලයාගේ තුල එතකොට දැන් අපි සාමාන්‍යයෙන් රුධිර පාරගමනය කරනවා කියලා අපි සැලකන්නේ එක්කෙනෙක්ගේ රුධිර තාක් කෙනෙකුට දෙන්නේ කිව්වනේ එතන රුධිර පාරගමනය කරනකොට රුධිර ගල කියලා කියනවා නේද මං කියවා සාමාන්‍යයෙන් රුධිර පාරගමනය කරද්දී අපි කරන්නේ මේ A B A B O වගේ රුධිර සයින තමයි අපි දෙන්නේ ප්ලාස්මිය සාමාන්‍ය රුධිර පාරගමනයේදී කරන්නේ නැහැ ඒක නිසා තමයි ඒ රුධිර ගණය දරනගෙනේ අපි මේ රුධිර ගණයක් දරනගෙනේ ඒකද අපි රුධිර පාරගමනයේදී නැති රුධිර සයින දෙද්දී තර අපි දුවන රුධිර පාරගමනයේදී ගාමි සිද්ධ වෙන්නේ මේ විදිහට කියලා A B A B O කියලා අපි ගත්තොත් මේ විදිහට කියලා ඕන හැම කෙනෙකුටම වෙන්න පුළුවන් දුවා ඒ විදිහට හැම කෙනෙක්ගේම लक्षण මංගෝ රුධිර පාරගමනයේ ක්‍රියාවලිය අපි කරන්නේ රුධිර සෛල දෙන්නේ එහෙනම් දැන් ඒකේ රුධිර සෛල මෙන්න මේ අපි ඒකේ රුධිර සෛල මේ වගේ ඇක්ටිනෝජන් ඒකේ දෙන්නේ ජනකය පවතිනවා එතකොට ඒ දෙන්නේ යන්නේ බීට දෙන්න කියපුවා මම මොකද වෙන්නේ මේ බී රුධිර ගණයේ දරන පුද්ගලයාගේ අපි දෙන්නේ මේ වගේ එතකොට A එතකොට දෙන්නේ කිව්වා වදිනේ මේ බීරුදල ගණය දාන පුද්ගලයාගේ ප්ලාස්මා තුල දෙනවා ඒකේ ප්‍රතිදේහය ය ප්‍රතිදේහය වල මොකද වෙන්නේ මෙන්න මේ ප්‍රතිදේහත් එක්ක මේ හැටියට සම්බන්ධ වෙනවා මෙන්න මෙහෙම මේ හැඩයන් සම්බන්ධ වෙනකොට ලක් වෙනවා එතන මේ සම්බන්ධ වෙනකොට ලක් වීම නිසා මොකද වෙන්නේ මෙන්න මේ වගේ රුධිර කැටියක් නිර්මාණය වෙනවා කැට් බොට් වෙනවා කැටියක් නිර්මාණය වෙනවා අනේ කැටියක් නිර්මාණය වීම නිසා මොකද වෙන්නේ එතකොට ඒ බීට දුන්නාට පස්සේ
පුද්ගල කැටියක් නිර්මාණය වෙනවා පුද්ගල ශ්ලේෂණය කරනවා කියලා එතකොට පුද්ගලයා මරණයටපත් වෙන්න පුළුවන් ඒ වගේම තමයි ඒ ආකාරයෙන්ම අපි ගත්තොත් එහෙම විරුද්ධ ගණය කරන්න කෙනෙක් ඒක දුන්නොත් එතකොට එතන තියෙන්නේ ඔය වගේම ක්‍රියාවලියක් එතකොට එයාගේ හැඩය මේ වගේ හැඩයක් කියන්නේ එතකොට විදිහ චලකර එතකොට මොකද වෙන්නේ මෙන්න මේ තත්ත්වය හේතු ගණය කරන මුලික තාක්ෂණය තුළ තියෙන B ප්‍රතිදේහාන්ත එක මේ විදිහට සම්බන්ධ වෙලා තියෙන්නේ මුදුර කැටි නිර්මාණය වෙනවා සිද්ධ වෙනවා එතකොට මුදුර පාරාගෙන කරන්න බැරි කොහොමද කියන හේතුව නිසා එතකොට ඒක නිසා දිගු මුදුරේ ඒක දෙන්නත් බැහැ මොකද මුලකම B ප්‍රති එතන මුදුර සයිය B දා අපගම B කේ ක්ලාස් A ක්ලාස් එකට දෙනවා B ප්‍රතිදේහ මේ ප්‍රතිදේහ ජනකයක් මේ ප්‍රතිදේහ සම්බන්ධ වෙලා මුදුර කැටි නිර්මාණය වෙනවා ඒ වගේම A මුදුර ගණන් ගන්න පුද්ගලෙක් තර දිගුද පාරගෙන යනකොට මුදුර සයිය දෙන්න ඒ සයිය වල නිර්මාණය පමණ මුදුර දෙය සම්බන්ධ අදාළ මිලි ප්‍රතිදේහවත් එතන ප්‍රතිදේහවත් දෙනවා B කේ ක්ලාස් එක තුළ තර සම්බන්ධ වෙලා මේ ආකාරයට කැටි ගෙලියා ශ්ලේෂණය ලක් වෙනවා ඉතින් ඒකද බලන්න A මුදුර ගණන් ගන්න කෙනෙකුට ඒකිට දෙන්න පුළුවන් විරුද්ධ කරේ දාන්න කෙනෙකුට ඒකිට දෙන්න පුළුවන් බෞද්ධ කරේ දාන්න කෙනෙකුට දෙන්න පුළුවන් ඒකිට එතකොට අපි කොහොමද තරම විග්‍රහකය AB කියලා එතකොට මොකද වෙන්නේ දැන් මේ මොන හැඩයක්ද කියන මේක දුන්නා සයිල දුන්නා විතර සයිල එතකොට මොකද වෙන්නේ දැන් AB ගේ ක්ලාස් එක තුළ ප්‍රතිදේහ මුකුත් නැහැ එතකොට ප්‍රතිදේහ මුකුත් නැගේ සා මොකද මේ විරුද්ධ කැටගරි සිමික් ක්‍රියාවලිය කරනක් ඉන්නේ නැහැ ඒ වගේම තමයි අපි කිව්වා ඕ සර්ව දායකය කියලා. ඕ සර්ව දායකයට උදුන්නියයි එයාට පොර අපි රුධිර පාරවෙන්නේ කියන්නේ රුධිර සයිත. රුධිර සයිත පාරවෙන්නේ කියන්නේ මෙයාගේ ඇක්ටිවිටි මොකුත් නැහැ. ඒක ප්‍රතිදේයයන්ගේ ඒ ප්‍රතිදේයයන්ගේ බීට් නැහැ. ඒක ඕ ඒකිට දෙනකොට මොකද වෙන්නේ? පක්ෂයන් නැහැ. දෙන්නේ පාරවෙන්නේ කියන්නේ රුධිර සයිත. ඒක මෙයාගේ ක්ලාස් එක තුළ ප්‍රමත් ප්‍රතිදේය නැහැ. ඒක නිසා කැටි කැන්නේ නැහැ. ඒ වගේම ඕ ඒකිට දෙනවා. ඒකේ දුන්න කියලා යාගේ තාස්මේ තුල ඒ ප්‍රතිදේහය නැවතුනා කියලා ඔහුගේ ප්‍රතිදේහ ජනක මුදුන් නැත්තම් මුදුන් කැටියක් නිර්මාණය වෙන්නේ නැහැ. ඒ වගේම ඔහු ඒක දෙන්නේ ඒකේ තියෙන අතර තාස්මේ තුල ප්‍රතිදේහ විලම්භ කියලා අතර ඔහුගේ තුල සයිදේ නැත්තම් ප්‍රතිදේහ ජනකයක් ඒකතොල සම්බන්ධ වෙන්නේ නැහැ කියන නිසා ඕන කෙනෙකුට මේ ෆොටෝ දුන්නේ ලබා දෙන්න පුළුවන්. ඒකට හේතුව මේකේ ප්‍රතිදේහ ජනක මුදුන් නැති නිසා. ඒ වගේම ඒකේ ඕන කෙනෙකුට මුදුන් ගන්න පුළුවන්. ඒ හැකියාව ලැබෙන දින මෙයාගේ ක්ලාස්මේට් තුළ ප්‍රතිදේහ මුකුත් නැති නිසා ඒක සම්බන්ධයකට කාරණා ටික අරවමයි වලද අපි මුදුන පාරවෙන්නේ හා සම්බන්ධ වෙද්දී පැහැදිලි කිරීමක් කරන්න ඕනේ අපිට මුදුන ගණනය කරන්න හරි ඒක මුදුන පාරවෙන්නේදී අපේ ගැහුවොත් ඒක බිබ දෙන්න බැරියයි බිබ එක දෙන්න බැරියයි ඇයි මේ බී සර්වදායකයෙක්ද ඒ බී සර්ව ප්‍රතිග්‍රාහකයෙක්ද කොහොම සර්වදායකයෙක්ද කියන්නේ කොහොමද කියලා අහුවා ඔන්න ඔය කියන කාරණා ටික අපිට විස්තර කරන්න ඕනේ ඒ වගේම අපි බුද්ධ ගණනා සම්බන්ධව තාර්කික කාරණාවක් විස්තර කළා. මොකක්ද විස්තර කරේ? ආර්ය සාධකය. මොකද ප්‍රධාන වශයෙන් රීසස් කියන සාධකය පැවතීම මත අපි බුද්ධ ගණන බෙදුවා අටකට. ඒ කියන්නේ A පොසිටිව්, A නෙගටිව්, AB පොසිටිව්, AB නෙගටිව්. That's A B පොසිටිව්, B නෙගටිව්, O පොසිටිව්, O නෙගටිව්. ඔය විදිහට බුද්ධ පාරමිතියේ කරද්දී අපි කිව්වා මේ බුද්ධ සයින මත අපි A positive, A negative, B positive, B negative, AB positive, AB negative, O positive, O negative. In order, make a vectoring of the equity notion. Reasons. Reasons can be the end of the day. Have a team of the other team of mother. The reasons for the end of the day. Have a team of the other team of Salakaji. ඒක හරියට මෙන්න මේ වගේ දැන් AB එක ගත්තානේ AB ගේ ඇග්‍රිනෝජන් ඒසා ඇග්‍රිනෝජන් B ගේ ප්‍රතිචාරක දෙකක් ගන්නවානේ එතකොට අපි AB එක ගත්තා AB කියලා එතකොට ඕක ගත්තා ප්‍රතිදේයයන්ගේ මුකුත් නැති නිසා ගත්තා ඔය විදිහට එතකොට දැන් රිසස් සාධක සරකන්නේ හරියට මේ වගේ එතකොට එතනදී රුධිර සායනය මත රිසස් කියන ප්‍රතිදේයයන්ගේ පැවතුම අපි එක හරිනවා
ආවේශ පොසිටිව් කියලා. ඒ වගේ නිදුල් සයින් එවන්න ප්‍රතිවිරුද්ධව මොකද නැත්තම් ආවේශ නෙගටිව් කියලා අපි සලකනවා. මොකද මේ නිදුලගා පාරගෙන යන සම්බන්ධව සලකද්දී අපි දැනගෙන ගන්නවා තවත් කාරණාවක් තමයි නිදුල පාරගෙනීමේදී ආරක් සාධක නැත්නම් රිසස් සාධක කියලා අපි මා බලන්න ඕනේ. ඒකෝට දැන් නිදුල පාරගෙන යන කියන ක්‍රියාවලියේදී ආරක් ධන කෙනෙකුට ආරක් ධන කෙනෙකුට ගත්තාම ඒ ධන කෙනාගේ කියලා කියන්නේ රිසස් ප්‍රතිචාරකයේ පැවතීම. හැබැයි ඒ වගේම තමයි මේ පෞරුදුල ගණයේ හා සමානව දැන් මේ රිසස් සාධකයේ දිනේශනක වාසවන්නේ මත මේ වගේ කියනවා නම් එතන මේකට අදාළව ප්‍රතිදේය පවතිනවා මේ රිසස් රිඩර් ප්‍රතිදේය පවතිනවා මේ ආරච් වෙන රුදුල ගණයේ දාන පුද්ගලයේ තුල. එතකොට මොකද වෙන්නේ මේ ආරච් ධන රුදුල ගණයේ දාන පුද්ගලයේ ඍණ රුදුල ගණයේ දාන පුද්ගලයාට දීපු ගමන්ම අපි කොහොමද විතර පාරගෙන යන්නේ කරන්නේ අපි දෙන්නේ විතර සයිඩ් එකට. එතකොට ඒකට අදාළව මේ ආරච් කියන ප්‍රතිපල කරන රිසර්ච් කියන ප්‍රතිදේයය කරලා නිමිපදිත කරන ප්‍රතිදේයය කරනවා. එතකොට ආරච් ඍණ රුදුල ගණයේ දාන කෙනාගේ ක්ලාස් එක තුල. එතකොට මොකද වෙන්නේ අර මෙතනදී වගේම තමයි මෙතනදී මේකට දුන්නම තමයි මේ මේක අර විතර නැත ස්ලේෂන් එකට ලක් වෙනවා දැන් කැටිගසි වලට ලක් වෙනවා ආරච් සාධකයේ දීන්නේ හරියට අර අපි ඉස්සෙල්ලා කතා කරා වගේම මේ විදිහට මොකද වෙන්නේ මේක එහෙම සම්බන්ධ වීමක් වෙනවා එහෙම සම්බන්ධ වීමක් වෙනවා හද මෙතන පවතින්නේ ප්‍රති දේහය ඔය දෙක සම්බන්ධ වෙලා පුදුර කැටියක් නිර්මාණය වෙනවා මෙතන ආරච් ධන ආරච් ධන ආරච් ධන හැබැයි මේ ආරච්චිත ගණන හා සම්බන්ධවම විරුද්ධ ගණන දාන කෙනෙකුට ධනයක් උඩ දෙන්න පුළුවන් ඒ එයාගේ විද්‍ර සයිලය හරියට ඕකුද සයිලය වගේ මෙයාගේ ක්ලාස් ෆන්ඩේ මත ප්‍රතිදේහ ජනක මුකුත් නැහැ රිසර්ච් කරන දෙයක් ජනකේ නැහැ ඒතකොට මෙයා මෙයාගේ දුන්න කියලා මෙයාගේ ක්ලාස් එක උඩ හරියට මෙයාගේ ක්ලාස් එක උඩ ප්‍රතිදේහ මුකුත් නැහැ ඒ කියන්නේ මම කියවනේ මෙයාගේ ප්‍රතිදේහ මුකුත් නැහැ ඒතකොට මේ රිසර්ච් ධනක පුද්ගලයාට ප්‍රතිදේහ මුකුත් නැහැ ක්ලාස් එකේ ඒතකොට මෙයා මෙයාට දුන්න කියලා ප්‍රශ්නයක් නැහැ මෙයාගේ ප්‍රතිදේහ දුර ආරක්ෂක ප්‍රතිදේහ ජනකේ නැහැ ඒ නිසා මොකද වෙන්නේ කැටගරි එකකට ලක් වෙන්නේ නැහැ ඒතකොට ආරක්ෂක වෙන කෙනෙකුට නැත්නම් විනෝදතර ගණන් දාන්න කෙනෙකුට විනෝදතර ගණන් දාන්න කෙනෙකුටම දෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ හරි එතකොට ඒ වගේම විනෝදතර ගණන් දාන්න කෙනෙකුට ධනුදුර ගණන් වලට තියෙන පුද්ගලයන්ට දෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ හැබැයි ආරක්ෂක ධනුදුර ගණන් කියන කෙනෙක් විනෝදතර ගණන් දාන්න කෙනෙකුට දීපු ගමන් මොකදන්නේ පුද්ගල සයිලවල තියෙන ආරක්ෂක ප්‍රතිදේහ ජනකයත් එක්ක පාස් වේකට දෙය සම්බන්ධ වෙලා පුද්ගල කැටි නිර්මාණය වගේ නිසා තමයි මුල පාරගෙන කියන ක්‍රියාවලියේදී අපි රිසර්ච් සාධකයේ සම්බන්ධව සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි අපි මෙතන තවස්සල කියන ලක්ෂණ කාරණාවක් තමයි දැන් කතා කරනවා ආරච් ධන නැත්නම් ඍණමුද්‍ර කණේ දරන මවකට ප්‍රියා ආරච් ධන මුද්‍ර කණේ දරනවා නම් ඒ දෙන්නගේ විවාහයෙන් පස්සේ හැදගෙන දුරට යනකන් අපි සුත්‍රානුසාරීමේ සම්බන්ධව යුක්තාන නිර්මාණයලා දෙලේ ක්‍රියාවලියේ දෙකලා නිර්මාණ මුදුවේ ඉතල ඒ ගුණයා ආරම්භ කරන කරන ගුණේ නම් ඒ ඉතල මොකද කියන්නේ එයාගේ මෙතන රිසර්ච් කරන දෙය කියන්නේ දනවා. එතකොට පළමෙනි ධර්මපදේ අපි කියන්නේ සාමාන්‍ය කර්මබන්ධය සහ මවගේ ගර්භාෂයේ විද්‍යේ කර්මබන්ධය සම්බන්ධ වෙන්නේ ඉතල මුදුවේ මොමාවුමක් දුන වෙන නිසා ගැටලුවක් නැහැ පළමෙනි දරුවට. එතකොට අපි මේ දරුවා සුසුතියේදී මේ මවගේ මොකද කියන්නේ දෙන්නේ මේ විදිහට විසු විමුක්ති ලක් වෙන පුළුවන්. මොකද මේ මේ ධන විඤ්ඤාණ අදාළව මෙයා නිමිත්තේ එතන විදිහට නිර්මාණකාරය එක ක්ලාස් එක තුළ පවතිනවා. හැබැයි ඒක දෙවෙනි දරුවා පළවෙනි දරුවා සුසුතියේදී මේක ගැන කතා වෙන්නේ නැහැ. එතකොට හැබැයි දෙවෙනි දරුවා සුසුතියේදී මොකද වෙන්නේ? දෙවෙනි දරුවා සුසුතියේදී මේ අර මෙතන ආරේ ධනුණයා නැතිවත් ධනුණයා කියන්නේ කියන්නේ එයාට අදාළව ප්‍රතිදේහ මෙයාගේ ක්ලාස් එක තුළ ධන නිසා අර ධනුණයා විනාශ කරලා දානවා. ඒක නිසා ධනක ධනුණය අබෝසෙන් අත අපේ ජීවත් වීමක් සිද්ධ වෙනවා ප්‍රතික්ෂේප වීමක් සිද්ධ වෙන නිසා එතන ඒ ධුණය පවතින්නේ නැහැ. හැබැයි මේකට අපි සාමාන්‍යයෙන් දරු
निर्माण